රූත් සහ බොයස් එක්කහුවීමේදී බලපාපු දෙවියන් වහන්සේගේ සාධක. රූත් සහ බොයස්ගේ එක්කහුවීමට බලපාපු දෙවියන් වහන්සේගේ සාධක අපි ගියසරේ බැලුවා. රූත් එයාගේ දෙවැනි පරිච්ඡේදය විවර කරමින් බෙත්ලෙහෙමට යන්න තීරණය කරනකොට දෙවියන්වහන්සේගේ පොරොන්දුව තුළම රැඳී සිටියා වූ බොයස් බෙත්ලෙහෙම හිටියා. දෙදෙනා ස්වාමීන් වහන්සේගේ ප්‍රොවිඩන්ස් එකෙන් පෙර සැලසුමෙන් එකම තැනකට ආවා. ඉතින් බොයස් දැක්ක රූත් තුළ දෙවියන් වහන්සේට විශ්වාස බව, ඇගේ පවුලට තිබුණු විශ්වාස බව, නියමිත අභාප්‍රාප්ත පුරුෂයාට ඇය තා උනන්දුවෙන් කෙතේ වැඩ කරපු බව සහ ඇය චර්යාවෙන් හැම අතින්ම දෙවියන් වහන්සේට ගරු කරපු බව. ඉතින් බොයස් රූත් වෙත ගිහිල්ලා කිව්වා, රූත් දෙකේ 8 සහ 9 මම රූත් දෙකේ 8 සහ 9 ඒක කියවන්න පුළුවන්ද? රූත් දෙකේ 8 සහ 9 රූත් දෙකේ 8 සහ 9 එවිට බොයස් මාගේ දියණියනි, එවිට බෝවාස් මාගේ දියණියනි, අහන්න වෙන කෙතකට ඇදීයන්ට නොයන්න. මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. ඔවුන් කපන කෙත බලාගෙන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසා වූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූට් කීවේය. ඔව්, ඉතින් ඒ විදිහට අපි රූට් තේරුම් ගත්තා. එතකොට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කෙතේ වැඩ කරන අය විශේෂයෙන් සලකනවා. ඔවුන්ට දෙවන් වහන්සේගේ පරිම යහපත දෙවන් වහන්සේ සැලසුම් කරන. ඉතින් අපි ගැනත් අපේ දරුවන්ගේ අනාගතය ගැනත් ඒකාන්තයෙන්ම මේක මේ කාලේ විශ්වාස කරනවා. දෙවන් වහන්සේගේ කෙත දෙවන් වහන්සේ රැක ගන්න. දෙවන් වහන්සේගේ රැළ දෙවන් වහන්සේ රැක ගන්න. අපිට පේනවා ශීඝ්‍රයෙන් ලෝකය කැකෑරි කැළඹි විසිරී යන කාලෙක ඉන්නේ. මෙතෙක් දෙවියන් වහන්සේ ලෝකයත් රැකගත්ත ස්වභාවත් රැකගත්ත. දැන් අපිට පේනවා දෙවියන් වහන්සේ ഘോഷන් වල වගේ ස්වභාවට වෙනම කොටසක් දියත් කරගෙන යනවා. එතන තමයි දේවදරුවගේ අනාගතය රැඳී තිබෙන්නේ. ඉතින් මේ කාලේ මොබ් සිතුවිලි වලින් සම්පූර්ණයෙන්ම අහක් වී බෙත්ලෙහෙමේ සුරක්ෂිතතාවයට අපි එන්න අවශ්‍යයි. මේක රැකියා කරන අයත් තේරුම් ගන්න ඕන. ඔබගේ රැකියාවත් නඩත්තු වෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රොවිඩන්ස් එකෙන් මීට පස්සේ. මොකද ලෝකෙට එන හැනේ දෙවියන් වහන්සේ තමසෙනක කොහොම හරි බේරගන්න. හැම ඇදහිලිවන්තයම දෙවියන් වහන්සේගේ කැඳවීම තුළ ජීවත් වීමෙන් ඉතුරු ටිකත් දෙවියන් වහන්සේ සංගමයෙන් කරගන්නවා. ඒ වගේම අපි දන්නම මිස්රයට ඒ ආපු අසංගත නිසා තමයි ඉස්රායල් සෙනඟ තීරණය කරේ පොරොන්දු දේශයට යන්න. පළවෙනි නික්මයාමේදී, නික්මයාම පොතේ දැනුත් ක්‍රිස්තුස් වහන්සේ සමග නික්මයාමට අපි සූදානම් වෙනකොට අපිට බොහෝ සාක්ෂි තිබෙනවා ලෝකය අඩපණ වෙන්න කියලා. ඉතින් අපේ බැගෑපත් ඉල්ලීම වෙන්නේ අඩපණ වෙන ලෝකයක් කෙරෙහි විශ්වාස කරලා තීරණ ගන්න එපා. දැන් වහන්සේගේ කැඳවීමත් දැන් වහන්සේගේ කෙතත් කෙරෙහි උන්වහන්සේ කොහොමත් සලකනවා. ඉතින් මේ දිනපතා
සිද්ධි තුළින් මුණගැසීම් තුළින් ප්‍රස්ථා තුළින් උන්වහන්සගේ ආශ්චර්යන් උන්වහන්ස කරනවා. Nothing is small when God is involved in it. දෙවියන් වහන්සේ යම් දෙයක් සුළු දේවල් වලින් මහත් විපාක උන්වහන්සේ ඉදිරිපත් කරන කාලයක්. හැම සුළු දෙකකම උන්වහන්සේ ඉන්නවා නම් අනුග්‍රහයක් තියෙනවා. එතකොට බෙත්ලෙහෙමේ ධනවත්ම පුද්ගලයා දෙවියන් වහන්සේ ලෑස්ති කරලා තිබුණා රූත්ගේ පුරුෂයා වන පිණිස. රූත්ට එයාව හම්බුණා. අපි දැක්කා ගිසරේ රූත් බොයස්ගේ කෙතට එන දවසේ රූත් දැනන් හිටියේ නෑ මේ බොයස්ගේ කෙතට තමයි යැවෙන්නේ කියලා. බොයස් දැනන් හිටියේ නෑ රූත් එදා එනවා කියලා. එයා ඉතා ඈත ඉඳලා ඒ වෙලාවෙම ඒ දවසම ඒ ස්ථානෙට ආවා. රූත් කිසිම ලෞකික ක්‍රමයක් යොදාගත්තේ නෑ බොයස්ව ආකර්ෂණය කරන්න. රූත්ට තිබුණු එකම ආකර්ෂණය දිව්‍ය ආකර්ෂණය. අපි මේක විශ්වාස කරමු. සෙනඟ දිනා ගන්න, සභාවට සැපීම් එන්න, අපේ දරුවන්ගේ අනාගතය සඳහා අපිට තියෙන එකම ආකර්ෂණය දිව්‍ය ආකර්ෂණය. ඒ හොඳටම සෑහේ. ඇය ස්වාමීන් වහන්සේව විශ්වාස කරා. නයෝමිගේ අවවාදය පිළිගත්තා. එතකොට රූත් දැක්කා බොයස් තුළ. ඇයට රූත්ට බොයස් ගෞරව කරා. රූත් රැකගත්ත, රූත් සැපෙව්වා, සහ රූත් වෙනුනුත් යාඥා කරා. බොයස් දෙකේ 12, රූත් දෙකේ 12, රූත් දෙකේ 12. ස්වාමීන් වහන්සේ ඔබේ ක්‍රියාවට විපාක දෙන සේක්වා. ඊශ්‍රායල්ගේ දෙවියෝ ස්වාමීන් වහන්සේ ඒ පියාපත් යටතේ ආරක්ෂාව සිටින්න ආවාඹු ඔබව ඔබට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවායි ඇයට කීවායි. ඒක තමයි රූත් ගැන බොයස්ගේ යාඥා. අපි දැනටම දැක්කා බොයස් දැන් වහන්සේගේ පොරොන්දුවෙන් ඇතුළේ නේ. දැන් වහන්සේගේ පොරොන්දුවෙන්, දැන් වහන්සේගේ අභිප්‍රායම් හිටිය සමහර විට එලිමෙලෙක් බොයස්ටත් වඩා පෝසත් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ අනාගතය ඒ නියඟය ගැන තිබුණු කලබගෑනිය නිසා ඔහුගේ අනාගතය ඔහුගේ අතට අරගෙන තම පවුල සමග විප්‍රවාසී වුණා. ඒක අපිට පෙනුන අඥාන තීරණයක් වුණා. රූත් දෙවන වහන්සේගේ දෙවැනි පරිච්ඡේදයට ඇතුල් වුණා. යම් ආකාරයකින් බලනකොට රූත්ගේ දහිරිය නිසා නයෝමිට ස්වාමීන් වහන්සේ දෙවැනි පරිච්ඡේදයක් විවෘත කරා. දෙවන වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අපි මන්දියත් අපි මෙහෙම සිද්ධි දකි. ස්වාමීන් වහන්සේ වයි වැන්දබුවන් හෝ දුර්වලාය උන්වහන්සේ බලවන්තයන් කරන්නා වූ. ඔවුන්ගේ දුර්ලකමේදී ස්වාමිනාන්සේගේ ශක්තිය ඔවුන් කෙරෙහි ක්‍රියා කරන්නා වූ. මේක දේවභක්තිකමේ අභිරහස. එනිසා මට මේ දවස්වල හම්බුණා දුර්වල දේවසේවකයෝ කීප දෙනෙක්. ඔවුන් ඉතා විශ්වාසවන්තව ස්වාමිනාන්සේට සේවය කරලා තියෙනවා. එම නිසා මිනිස්සුන්ගේ ඇස්වලින් පෙනෙන දුර්වලකම ගැන මේ හැප්සන්වට. Thank you. මිනිස්සුන්ගේ ඇස්වලින් පෙනෙන දුර්වලකම් ගැන අපි නොසැලෙමු. දෙවියන් වහන්සේගේ උසස් වීමක් තිබේ. අපි දන්නවා ගීතාවලි 84 කියනවා උන්වහන්සේගේ පූජාසනය ගේ කිරිල්ලියට වී කිරිල්ලියට ස්පර්වන් සොල සුරක්ෂිත ස්ථාන. උන්වහන්සේගේ අල්තාවේ එවැනි අය තමයි උසස් කරන්නේ නේද? අපි ඒක දන්නවා. උන්වහන්සේගේ දොරටු පාලකයන් උන්වහන්සේ උසස් කරනවා. උන්වහන්සේගේ රැළ රකින්න දොරටු පාලකයන් ලෙස සිටීම ස්වාමින්වහන්සේගේ ඇස්හම්වේ උතුම් කටයුත්තක්. අදත් මම කල්පනා කරා හෙබ්‍රවි 11 කියනවා the world is not worthy of them. අපිට සමහරට හිතන්න පුළුවන් කවුද අපිට සලකන්නේ, කවුද අපි කරන දේ උසස් කියලා හිතන්නේ. දෙවන් වහන්සේ හිතන අපි කරන දේ උසස් කියලා.
අපිට පෙනෙනවා අපේ යාළුව සමහර විට කැපී පෙනෙන ක්ෂේත්‍රවල විශාල මිනිස් ගෞරව ලැබෙනවා. හැබැයි අපි තීරණයක් කරන් තියෙන්නේ අපේ ඇහැට පේන එකම ගෞරවය දෙවන් වහන්සේගේ ගෞරවය. ඇහැ වෙනස් වෙන්න ඉඩ දෙන්න එපා. ඉතින් මේට එනවා එහෙම එහෙම සිතුවිලි. නමුත් I shall be single to the glory of God. දෙවන් වහන්සේගේ මහිමයට පමණක් කැප වූ ඇස් ස්වාමීන් වහන්සේ අපිට දෙනසේක්වා. ඉතින් කුමකින්ද බොයස්ට රූත් ආකර්ෂණය වුණේ? චරිතය. ඒ නිසා අපි යම් පුද්ගලයෙක් දිහා බලන්නේ මට ඔහු හෝ ඇයට ආයෝජනය කරන්න මාතුල තිබෙන්නේ කුමක්ද? එයාගෙන් ගන්න නෙමෙයි, මම එයාට දෙන පිණිස මාතුල තිබෙන්නේ කුමක්ද? ඒක තමයි සෑම ත්‍යාගශීලී දීමක්, සෑම ත්‍යාගශීලී දීමක් අපි විශ්වාස කරනවා උතුම් දීමනාවක් ලෙස උන්වහන්සේ වර්ධනය කරනවා. ඒ දීමනාව, සම්පූර්ණ දීමනාව ඇති තැනැත්තා හැමතිස්සෙම අනිත්‍යයට දායක වෙනවා, අනිත්‍යයේ යහපත සඳහා. දීම ගැනීමට වඩා ආශිර්වාද ලද්දෙක්ය. මේක තමයි අපේ පරිවර්තනය. ක්‍රිස්තුස් වහන්සේ තුළ අපිට දෙන්න දේවල් එන්න එන්න වැඩි වෙයි. ඉතින් අපිට ආකර්ෂණය වෙන්නේ අපේ තුළ තියෙන ඒවා තමයි අපිට ආකර්ෂණය. තිරිඟු තිරිඟු ආකර්ෂණය කරනවා, කිරිඳි කිරිඳි ආකර්ෂණය කරනවා. අපි ප්‍රේසම් වෙනවා. අපි තුළ මොනවද තියාගන්නේ? ඒ දේවල් තමයි අපි ආකර්ෂණය කරන්නේ. රුත් දිව්‍ය යොමුවෙන් බොස් කීඩමට ගියා. රුත් හිටපු පළවෙනි දවසේ බොස් දිව්‍ය යොමුවෙන් එතනට ඇවිල්ලා මේ සුසංයෝගය සිද්ධ වුණා. ඔවුන්ගේ කහුවීමට කාරණා පහක් සිද්ධ වන චරිතයෙන් ආකර්ෂණය, එක චරිතයෙන් ආකර්ෂණය වීම, දෙක ඔවුන් තවදුරටත් ඒ සමඳතාවේ දියුණු කරගන්නේ කෙසේදැයි ඔවුන් දෙදෙනාම සොයා බැලුවා. එක දඩස් බඩස් ගාල හෝස් කියලා වුණා නෙමෙයි, ඔවුන් මනුෂ්‍ය ක්‍රම යෙදුවත් නෙමෙයි, දෙවියන් වහන්සේගේ පියවර ඔවුන්ගේ සම්බන්ධකම එක්කවුවා. ඉතින් අපි විශ්වාස කරනවා මේක විවාහය ගැනත් එහෙමයි. දෙදෙනෙක් එකිනෙකා වෙත ආකර්ෂණය වෙනකොට දෙවියන් වහන්සේගේ පියවර ඔවුන් එක්කවුවායි. එතකොට අපේ සභාවට ස්වාමීන් වහන්සේ ධනවත් උගත් පුද්ගලයන් ගෙනයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. දෙවියන් වහන්සේගේ පියවර ඔවුන් අපිට එක්කවුවායි. බිස්නස් සම්බන්ධතාවයකදී ඇදහිලිවන්තයා බලන්න ඕන ජයන් වහන්සේගේ පියවරද අපි එක්කව කරන්නේ, ධර්මිෂ්ඨකම සහ සමාධානයද අපි එක්කව කරන්නේ, සත්‍යතාවය සහ කරුණාවද අපි එක්කව කරන්නේ. ගීතාලේ 85 කියනවා ජයන් වහන්සේගේ පියවර ඉදිරියෙන් යමින් අපි එක්කව කරනවා. එහෙමයි පුත්‍ර බොයස් එක්කව. තුන්වෙනි කාරණාව, ඔවුන් එකිනෙකාට දෙවියන් වහන්සේගේ ලබැන්දියාවෙන් සැලකුවා. showing consideration. එකිනෙකාගේ උතුම් ගතිගුණවලට ඔවුන් ගෞරව කළා. එකිනෙකාගේ ගරුත්වය සැලකුවා. අතර ඔවුන් දන්න අය ස්ථීර කරා. මේක දිව්‍ය යොමුවක් කියලා, මේක දිව්‍ය සංයෝගයක් කියලා, දිවෙන් වහන්සේ මේක කරන්න කියලා. අපේ ජීවිතෙත්, අපේ ළමයින්ගේ ජීවිතෙත් අපි මේ පියවර බලාපොරොත්තු වෙනවා. එතකොට පස්වෙනි එක ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. අවුලක් නැතුව, ගැස්සීමක් නැතිව දෙවන් වහන්සේ එක පරිසමාප්තයෙන් යහපත් කරනවා. දෙවන් වහන්සේගේ නාමයට
ප්‍රසංසාවය. ස්වාමීන් මේ රාත්‍රී අපි දක්ම ඉල්ලා සිටිනවා එට ඉරිදා දවසෙත් පටන්ගන්න අලුත් සතියෙත් දිව්‍ය පිය සටහන් අපිට පෙනෙන්න. දිව්‍ය ශ්‍රවණයන් මඟ පෙන්නීම් දිවී යෝජනා අපිට ඇහෙන්න. අපේ ජීවිතය පෑම් පෑ හැමතාම සුභාවෝත්තර යෙදුමක් ස්තබන්ව ස්වාමෙන්. අපි ස්වාභාවික මනුෂ්‍යව නොවමු. අපි ස්වර්ගයෙන් මෙහෙවනු ලබන අයබෙමු ස්වාමෙන්. මේක අපිට ලොකු ප්‍රීතිමත් බලාපොරොත්තුවක් කරන්න. ආරක්ෂාවේ සහතිකයක් කරන්න. එන්න එන්නම ලෝකය කැළඹිලා විසිරෙන විට දෙවියන් වහන්සේ ඉතා වටිනා සැලසමකින් තම සෙනඟ එකහව කරන නිසා, දෙවියන් වහන්සේගේ හස්තයට එකහව වෙන නිසා දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. දෙකේ අටසා නමය අපි කියෙව්වා. ඉතිං බස් බැලුවේ රූද්ගේ බාහිර ස්වභාවයනමේ රූද්ගේ අභ්‍යන්තර සමෘතිය. මේ ගැන අපි හරිම කොළොස්සිතුනේ දාසය කියන ක්‍රිස්තුස් වහන්සේ තුළ අපේ අභ්‍යන්තර සමෘතිය. තුන යහන් දෙකේ කියන ආත්මෙන් සපලවන්නාත්මෙන් සියල්ලෙන් සපලව සුවසේ වාසය කරනවාට අපි කැමැති, දෙවියන් වහන්සේ කැමති කියලා. අපේ ආශ්‍රයන් හිත් අපේ අපේ අපේම පෞද්ගලික ස්ථාවර භාවයත් තෘප්තියත් අපි කරන සේවේ මින්මත් අපි අභ්‍යන්තර සෞභාග්‍යය කරගමු. බොස් රූත්ගේ සැලකුවේ ඒකයි. රූත් ලෞකික වශයෙන් උසුදුසුකම් ගොඩක් තිබුණා. මොකද කාන්තාවක් පුරුෂයා මැරිලා ඒ ජාතියව ඒවා විභව දෙවියන් වහන්සේ ඇතුළ තැබූ සමෘද්ධියක් බොස්තුටුව. ඉතින් රූත්ගේ චරිතය කතා කරමු. රූත් දෙකේ 10. එවිට ඈ මම වැනි ඈ බිම වැතිර මොහුණින් වැටි වැඳ විදේශී වූ මා සලකන ලෙස ඔබ ඉදිරියේ මට කරුණාව ලැබී තිබෙන්නේ මක් නිසාදැයි ඔහුට කීවාය. බෝසුත්‍ර දෙමින් ඔබේ පුරුෂයන් ඇසුණු පසු ඔබේ නැන්දාට ඔබ කළ සියල්ල ඔබේ පියා හා මව් ජන්ම භූමිය අත්හැර මීට ප්‍රථම ඔබ අඳුනන සෙනගක් වෙත ආබවත් ඇයට සම්පූර්ණයෙන් දක්වා තිබේ. මට සම්පූර්ණයෙන් දක්වා තිබේ. ස්වාමීන් වහන්සේ ඔබේ ක්‍රියාව විපාක ගෙන දෙන සේක්වා. ඊශ්‍රායල්ගේ දේව් ස්වාමීන් වහන්සේගේ පියාපත් යටතේ ආරක්ෂාව සිටින ආවා ඔබට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවායි ඇයට කීවේය. ඉතින් බොයස් ලොකු මනුස්සේ, ඇය අසරණ කාන්තාවක්. එනමුත් බොයස් ඇයට කතා කරේ තමුන්ගේ ලොකුකමින් නෙවෙයි, දෙවියන් වහන්සේගෙන් ඇයට ලැබිය යුතුම සාධාරණ විපාකය ගැන. අපි මේ ගැන සැලකිලිමත් වෙමු. අපි හසුරුවන අය ගැන to always discover reason why God will prosper them. දිව්‍ය ආයෝජනය. මිනිස්සු සමහර විට අපිට එච්චර හොඳට නොසලකන්නත් පුළුවන්. ඒගොල්ලන්ට අපි කරපු දේවල් අමතක වෙන්නත් පුළුවන්. ඉතින් අපි දන්නවනේ අපි මොන හරි කරාම අපිට මතකයි. ඒක ලැබූ තැනත්තට එච්චර මතකයක් නැති වෙන්න පුළුවන්. එනමුත් බොස් රූත් කතා කරේ දිව්‍යන් වහන්සේගෙන් ඇයට ලැබෙන්න තිබෙන සාධාරණ විපාකය ගැන. අපි මේක තදින් විශ්වාස කරමු. විශේෂම ආයතයට පත් අය ගැන, ජීවිතේ ගොඩක් කැඩිලා බිඳිලා අපි වෙත ආපු අය ගැන අපි ඒගොල්ලන්ට පෙන්වා දෙමු. මිනිස්සයාගේ ප්‍රශංසාව සොයන්නේ නැතිව, මිනිස්සයා සතුටු කරන්නේ නැතිව දිව්‍ය කාරණාවේ යෙදුණ ඔබට දෙවියන් වහන්සේ ඒකාන්තයෙන්ම සලකනසේ. මේක නේද අපේ ජීවිතයට දෙන ශක්තිය? මේක නේද අපේ ළමයින්ට අපිට කියලා කියා දෙන්න තිබෙන්නේ නේද? අපි සේවය පටන් ගන්න
අපි රැකේ අත්තරල ජම්මවූමි අත්තරල නෑදෑ ඉන්න ප්‍රදේශ අත්තරල පහටහරි ගියාම මොනහද අපිට තිබුණේ නෑ. ඉන්න තැනක් තිබුණේ නෑ. පිළිගන්න සෙනගක් හිටියේ නෑ. නමුත් දෙවන් වහන්සේගේ කැඳවීම අපිව පිළිගත්තා. දෙවන් වහන්සේගේ කැඳවීම අපිට පෙර අපි යන තැන තිබුණා. ඒ කැඳවීමට දෙවන් වහන්සේ සමාදානය මිනිස්සුව ලෑස්ති කළා තිබුණා. ඒගොල්ලෝ අපිට මොන ගැස්සෙව්වා. ඒගොල්ලෝ අපිට සම්බන්ධ කරෙව්වා. දෙවන් වහන්සේගේ චරිත ලක්ෂණ අපි තුලින් ඒගොල්ලන්ට කතා කරා. දෙවන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. හැමතිස්සම බොයස් කිව්වේ ඔබ දෙවියන් වහන්සේට කළ දේ සඳහා දෙවියන් වහන්සේ යහපත් විපාක දෙනසේක. අපි ඉතින් මේ කාලෙත් ලෝකයේ කැළඹෙනකොට චංචල වෙනකොට මිනිස්සු තාමත් ගෞරව ලබනකොට අපි තීරණයක් ගමු. අපේ අසන්නත් විපාකයක් එන්නේ ස්වාමීන් වහන්සේගෙන්. උන්වහන්සේ විශ්වාස කරන්නාට වරදීන්නේ නැත. He is a rewarder of them that diligently seek him. අපි මොඩ කාරණාවකට නෙමෙයි අපේ ජීවිතය දුන්නේ. අපේ මුළු ජීවිත කාලය, තරුණ කාලය, දරුවන්ගේ අනාගතය අපි කැප කළේ අතිශයින් විපාක දෙන්නා වූ දෙවන් වහන්සේගේ කාරණාව සඳහායි. ඒක වෙනස් වන්නේ නැහැ. දෙවන් වහන්සේගේ බැංකුව බංකොලොත් වෙන්නේ නැහැ. දෙවන් වහන්සේ අපි ආමෙන් කියමුද? ආමෙන්. ඔව් අයියෙන් කියමු. ආමෙන්. 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 දෙවන් වහන්සේගේ සැලසුමෙන් මම හිතන්නේ අපිට අත්දකින්න තව ගොඩක් දේවල් තියෙනවා. උන්වහන්සේ බොහෝ දේවල් ලෑස්ති කරලා තිබෙනවා. උන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස ක්‍රියා කරන්නන්ට. මහත් විපාක දනසේක. දෙවන් වහන්සේ ලෝභයක් නෙමෙයි. මහත් විපාක දනසේක. දෙවන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. අපේ උන්වහන්සේගේ ගුණ මෙනෙහි කළ ප්‍රශංසා කරමු. මාගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරමු. උන්වහන්සේ උපකාර සියල්ල සීනතුන කර මාගේ ආත්මය ස්වාමීන් ප්‍රශංසා කරව. උන්වහන්සේගේ හැම යහපත තමයි අපිට මතක් වෙන්නේ. උන්වහන්සේ තාගේ අයිතුකම කමා කළසේක, තාගේ රෝග සුව කළසේක, උන්වහන්සේ තාගේ ජීවිතයේ විනාශයෙන් මුදා කරුණා ගුණය හා දයාව නැමැති උතුම් නිතා සරසනසේක. උන්වහන්සේ තාගේ මුඛයේ යහපත් වාර්තාවෙන් පුරවා තාගේ යෞවනයේ රාජාලිගුමෙන් අලුත් කරනසේක. ඉතින් ගණනින් කියා දෙන්නට බැරි ස්තුතියෙන් නිතර සමිඳුන්ට ප්‍රශංසා කරා. දාවිද් කිව්වා මම තරුණව සිටියෙමි, දැන් මහලුව සිටින්නෙමි, නමුත් ධර්මිෂ්ඨයාගේ දරුවෝ හිඟා කනවා මම දැකලා නැත කියලා. දැන් වහන්සේ නායකාරයෙක් නෙමෙයි, අතිශයින් විපාක දෙන තැනැත්තෙක්. දැන් වහන්සේ එක්ක ආයෝජනයක් කරපු හැම කෙනාම ඒකට ස්වාමීන් වහන්සේ මතක තියාගෙන එක් ආයෝජනයකට ආපහු බෝනස් දෙන කෙනෙක් දැන් වහන්සේ. ආමෙන් කිමුද? ආමෙන්. ඉතින් ඊට පස්සේ බොසුත් රුත් ගැන එයත් ඇසස්මෙන්ට් එකක් කරලා තිබුණා. රුත් මොනවාගේ පරිසරයකින්ද ආවේ? ඇය අන්දෙවරු අත්හැරලා ස්වාමීන් වහන්සේ ස්වාගෙන ආව. ඕපා අපව හැරී ගියා. රුත් හැරී ගියේ නෑ. ඒ කාලේ වැන්දබුවක් නඩත්තු වෙන්න හරි අමාරු. බොහෝ වැන්දබුව වෛශ්‍ය සේවෙන්ට යන. නමුත් රුත් තීරණය කරා අමාරු දෙකින් යහපත් විපාක ලැබෙයි කියලා. ඒක අපි මොටෝ එකක් කරගන්න ඕන. හුඟක් වෙලාවට දෙවන් වහන්සේගේ විකල්පය අමාරුයි. නමුත් දෙවන් වහන්සේගේ විකල්පය ස්ථිරයි. වහන්සේ සමග ක්‍රියා කරනවා. බොයස්ගේ කෙතට ගිල්ල මොනහරි හිඟාකන අදහසින් නෙමේ ඇය ගියේ. ඇගේ අවංක ශ්‍රමයට දේවනීතිය අනුව යහපත් විපාකයක් ලැබෙයි කියලා තමයි ඇය
ඒගිය. ඉතින් අපි මේ වෙලාවෙදි පොඩි චෙක් එකක් කරලා බලනවා. මේ රූත්ගේ බොයස්ගේ කතාව අහලා අහනකොට අපේ ආත්මික චරිත ලක්ෂණ මේ දවස්වල ගොදුරුවන්නේ කෙසේද? කොයි විදිහෙන්ද අපිට පරීක්ෂා ඇවිල්ලා තිබෙන්නේ? අපේ ආත්මික හැඩතලයේ දුර්වල තැන් මොනවද? කිල්ුණු අවස්ථා මොනවද? දෙදරාගේ අවස්ථා මොනවද? අපිට යුතු ප්‍රශංසාවක් ලැබෙන්නේ නැතිකොට අපි කලකිරෙනවා. මීට පස්සේ නම් මම එයාට මුකුත් හොඳ දෙයක් කරන්නේ නැහැ, කරාට වැඩක් නැහැ කියලා අපි හිතුවද, අපි මොනවාරි කරාට පස්සේ මිනිස්සුන්ගේ අතින් රිටර්න් එක එයි කියලා අපි හිතුවද, අපි මිනිස්සුෙකුට මොනවාරි කරනවා තමයි, හැබැයි අපි රිටර්න් එක එන්නේ දෙවියන් වහන්සේගේ හස්තේ. එහෙම නේද? හොඳ මනුෂ්‍යෝ මනුෂ්‍යන්ට හැකි දේ කරයි ඔවුන්ගේ කැමැත්තේ ප්‍රකාරයෙන්. නමුත් දෙවියන් වහන්සේගේ හස්තය කොට වී නැත, කොට වෙන්නේ නැත, වර්ධින්නේ නැත. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේ. ඔබට මේ දවස්වල දැනෙන ඕනෑම අමාරුකමක්, අසීරුතාවයක් අඩුවීමක් ගැන දෙවියන් වහන්සේගේ හස්තය විශ්වාස කරමු. වැරදෙන්නේ නැති හස්තියක්, ප්‍රමාද වෙන්නේ නැති හස්තයක්. God is always on time. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. මට මතකයි අපේ චීනි පළවෙනියෙන් ඉස්කෝලට ඇතුළු කරන්න තියෙනකොට අපිට සල්ලි තිබුණේ නෑ. ඉතින් අපි සිස්ට ගියා ඒ ඉන්ටර්විව් එකට. ඒ ඉන්ටර්විව් එකේ හිටපු මහත්තයා මෙතිස් කොලෙජ් එකේ බෝඩ් එකේ ප්‍රෙසිඩන්ට්, එයා කිව්වා අම්මා මට හම්බුණා ඔගොල්ලන් ගෝනොල ගමින්. මම දන්නවා ඔගොල්ලෝ ජීවත් වෙන්නේ ඇදහිල්ල සේවකයන් නිසා, සේවකින් බව. කිසිම ඩොනේෂන් එකක් අපි ඔගොල්ලන්ගෙන් ඉල්ලන්නේ නෑ, ඔගොල්ලෝ කරන සේවයට ගරු කිරීමක් ලෙස කියලා. එහෙම තමයි ටීනිව ස්කූල්ට දැම්මේ. අපේ අතේ සල්ලි තිබුණේ නෑ ඩොනේෂන් එකක් දෙන්න. සිස්ටගේ ස්කූලේ තමයි, නමුත් සාමාන්‍යයෙන් හැමෝගෙම ඩොනේෂන් ගන්න. එතකොට පළවෙනි අවුරුද්දේ අඳින්නේ පාටගාම්. අපි චීනයට තිබුණේ එකයි. ඒ අවුරුද්ද තීරණය කරා ඉස්කෝලේ බිංදුවේ පන්ති ඉඳලා ළමයි යුනිෆෝම් එක අඳින්න කියලා. ඉතින් අපි දන්නවා යුනිෆෝම් අඳිනකොට එක සුදු ගවුමක් තිබුණත් ඇති. කොහොම හරි මේක හොදලා වේලලා ආයෙත් ඉස්කෝලේ යන්න. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතා කුඩා තැන්වලදිත් උන්වහන්සේ පිහිට වෙන්න පුළුවන්. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. දැන් වහන්සේගේ ඉතින් ඔබට දැනෙන විට, කටු ඇනෙන විට, නේද අපේ ගීතයක් තියෙනවා නේද, කුරුස්සී කටු ඇනෙන විට අපි ස්වාමීන් වහන්සේගේ උතුම් විපාකයේ දෙස බලමු. එබ්‍රව් 12:2, උන්වහන්සේ ඉදිරියේ තබා තිබුණු විපාකයේ ප්‍රීතිය නිතරම දැක්කා. අපිත් කියමු ස්වාමීනි, ඉදිරියේ විපාකයක් තබා තිබේ, ඒකේ ප්‍රීතිය නිතරම දකිමි කියලා. ඒ විදිහට තමයි අපේ කැරක්ටර් එක ගොඩ නැගෙන්නේ. අපේ චරිතයේ පැචස් තිබෙනවා නම්, පොඩි නිකං විස්මුහුණු තිබෙනවා නම්, බොරු ශෝක් තිබෙනවා නම්, ඒවා ගැලවී යන විට ශෝක වෙන්න එපා. අධ්‍යාත්මයේ සත්‍යතාවයට ස්වාමීන් වහන්සේ ප්‍රිය කරන සේක, බිඳුනු සිත ස්වාමීන් වහන්සේ ශෝකන සේක, අප්‍රකාශ වූ හෘදේ ඥානය දැනගන්ට සලස්වන සේක. ගීතාලය 51:6-17 තමයි මම ඒ කිව්වේ. දැන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමු. ස්වාමීනි, මේ රාත්‍රිය අපි දිව්‍ය සෙනඟක් ලෙස, වහන්සේගේ දරු කැලක් ලෙස, ඉන්දිර කණ්ඩායමක් ලෙස මේ සත්‍යයට කැප වෙනවා. අභ්‍යන්තර රුව කැමති ලෙස නමනු මැනවීම ලද දුක් අතරේ කුමල් කරුවානෙනි, අභ්‍යන්තර රුව වැඩි වෙන අත්දැකීමලදී
අපි ඔබ වහන්සේගේ විපාකය බලා සිට. God's hand is not short. වහන්සේගේ අත කොට වී නැත. වහන්සේගේ අත කොට වී නැත. ඔබ වහන්සේගේ අත කොට වී නැත. ස්වාමීන් වහන්සේ සාදාසේක. ස්වාමීන් වහන්සේ ත්‍යාගශීලීව. දැන් වහන්සේගේ නාමයෙන් ප්‍රසංසාරිය. ඉතින් අපිට තේරෙන ලෝකේ පසුගිය අවුරුදු 70ම නොයෙක් අරගල තුලින් යනකොට දැන් වහන්සේ ලෝකෙ බලාගත්තා. මම මේ ළඟදි දර්ශනයක් දැක්කා උන්වහන්සේගේ ගිනිමය මුහුණ යොමු වී තිබෙනවා මේ ලෝකෙ දුෂ්ටකම් ගැන. ස්වාමීන් වහන්සේ කිව්වා ඒක ගැන කලබල වෙන්න එපා. ඒක ගැන අමුතුවෙන් කතා කරන්නත් ඕනේ නෑ. දේශපාලන ලෝකය, ආර්ථික ලෝකය, පරිසරය එක එක දේවල් ලෝකේ කැළඹිලි වලට අහුවෙන. නමුත් මගේ රැළ මම රකිනවා. ඔබ මගේ කැඳවීමට අදාළ දේවල් ගැන තීව්‍රව ජොලිතව ඒක කරගෙන යන්න. දුෂ්ටයන්ගේ දුෂ්ටකම් ගැන ලත වෙන්න එපා. ඒක මගේ පාඨමාලා. මගේ ධර්මිෂ්ඨකමෙන් සිද්ධ විය යුතු දේවල් කිරීම ඔබේ පාඨමාලා. අපි ආමෙන් කියමුද? ආමෙන් ආමෙන්. ආමෙන්. පසුගිය වසර 70 තුළ පවුල, විවාහ, ලිංගික, දේශපාලන, ආර්ථික, පරිසර කාරණා තුළ දැන් වහන්සේගේ යහපත් සැලසුම් නිර්දය ප්‍රකාරයට ප්‍රහාරයන්ට ලක්ව ඇත. excellent translation. නමුත් දැන් වහන්සේ ඒවා කෙසේ හෝ නඩත්තු කළ සේක. දැන් ලෝකයේ විසිරී යන කාලයක් පැමිණ තිබේ. දැන් වහන්සේගේ අවසාන නික්මීම සඳහා සම්පත් රැස් කරමින් තම සෙනඟ ඒ සඳහා උන්වහන්සේ දියත් කරන සේක. ඇදහිලිවන්තයන්ට එලිමෙලෙක් කලක් මෙන් විසිරුණු ලෝකයක අනාගතයක් සෙවීමට එක මෝඩයි නේද? විසිරෙන ලෝකයක අනාගතයක් සොයන්නේ යෝජනා ක්‍රම අත්හැර උත්සාහ නොකර දැන් වහන්සේ ඔබ තැබූ ස්ථානයේ ජොලිතව මෙහෙවර කරන්න මේ හොඳම කාලයයි. Thank you. Very good translation. Thank you. දැන් වහන්සේගේ කැඳවීම අපේ නොවගේ නැවකාවයි, සුරක්ෂිත නැවකාවයි. කිසිම රැලකට මේක ගිලෙන්නේ, කිසිම ගල්පරයකින් හිල් වෙන්නේ නැහැ, කිසිම සුළඟකට අපිව පෙරලන්න බෑ. ආමෙන් කියනද? අපි එක් එක්කෙනාගේ කැඳවීම දෙවන් වහන්සේගේ නැවකාවයි. ග්ලෝරි 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 ග්ලෝරි. මොනවද අපි කියලා තියෙන්නේ? ඔබ මාගේ ශක්තිය, ජොලිතය, දක්ෂතාවලින් 51%ක් දැන් වහන්සේගේ කැඳවීම ඉටු කිරීම සඳහා ලබා දෙමි. ඒ කියන්නේ මජොරිටි ෂෙයර් එක මගේ ජීවිතයේ දෙවියන් වහන්සේට. ඒ මාගේ ප්‍රමුඛතාවයේ බවට පත් කරමි. ඔබේ වෘත්තීය හැකියාව කෙරෙහි පමණක් විශ්වාස නොතබා ඔබ දැන් වහන්සේ කැඳවීම සඳහා 100%ක් ඉදිරිපත් කරන බවට ඉදිරිපත් වන බවට ඔබගේ විශ්වාසය තබන්. ඒ සියලු ජාතීන් වෙවුලන කාලයක කඩාවැටෙන ලෝකයක විසිරුවා හරින තරංග හරහා ඔබව දිශානුගත කරනු ඇත. God will direct you. ඔබගේ දෙවන් වහන්සේගේ කැඳවීම ඔබගේ ගමන් මඟ මෙහෙවීමට සහ විනාශ වන අය බේරා ගැනීමට ඔබගේ ඔබට බෝට්ටුවක් තියෙනවා. ලයිෆ් බෝට් එකක් තිබෙනවා ඔබේ කැඳවීම. මේ ඔබගේ ආරක්ෂාවේ සීමාවන අතර ඉක්මන් අපරීක්ෂාකාරී වීසා බලපත්‍රයක් නොවේ. බොස් කළදේ කරන්න ඔබ දයන් වහන්සේ විසින් ලබා දුන් බිම කොටසේ රැඳී සිටින්න. දයන් වහන්සේගේ නාමයට ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන හොල්ලන්න බැරි භූමියක් ඔබ වහන්සේ අපිට දීච්ච තැන නිසා මට මායිම් වන්නේ ප්‍රසන්න තැන්වලය. ඉතාලිය 16:6. Thank you Lord Jesus. වහන්සේ මාගේ හිම කොන මැන අපිට දීලා තිබෙනවා. දැන් වහන්සේගේ නාම ප්‍රශංසා වේවා. එහෙම දේවදරුවන් එකතු කරන්න. අලුතෙන් ගැලීමට එන අය ඉක්මනින් එකතු කරන්න ස්වාමීන් වහන්සේ.
මේ වගේ කාලක ඉක්මනින් ගැලවීමට අය එයි කියලා අපි විශ්වාස කරන සාමි පැටියාමට ප්‍රථම සෙනඟක් ඔබ වහන්සේ එකතු කරයි කියලා අපි විශ්වාස කරමු. Thank you, Holy Spirit. Thank you, Holy Spirit. Thank you. We give you praise. We give you praise. Thank you. Thank you. Thank you. අපේ පියවර අපි ප්‍රවේශමෙන් මනිමු. ඒක නිසා විවාහය ගැන පාර්ට්නර්ස්ලා සොයන විට, බිස්නස් ගැන පාර්ට්නර්ස්ලා සොයන විට අපේ පියවර අපි ප්‍රවේශමෙන් මනිමු. දැන් මාංශිකේ වචනය හැමිටම අපේ සම්මතය කරමු. පොඩ්ඩ පොඩ්ඩ දැන් මාංශිකේ වචනය අඩු කරොත් පොඩ්ඩ පොඩ්ඩ අපේ ප්‍රතිශක්තිය අඩු වෙයි. එතකොට ලෝකේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඇතුල් වෙයි. එතකොට එන්න එන්න ලෝකේ වතුර ඇතුල් වෙලා බෝට්ටුව ගිලෙන්න පටන් ගන්නවා. ඒ අඥාන තැනට අපි නොයමු. ඉතින් මේක කියන්නේ සම්බදතාවලට ඉස්සෙල්ල පුද්ගලයන් මැනල බලන්න. විශේෂයෙන් මේ පාඩමයි තිබෙනවා විවාහ සම්බදතා ගැන. ඒ වගේම අනිත් සම්බදතාවලටත් මේ පදපේවි අදාළයි. අනිත් මනුෂ්‍යයන්ට සලකන්නේ කෙසේද, ඔබගේ දෙමව්පියන්ට ඔහු සලකන්නේ කෙසේද, ඔහුගේ මිත්‍රයෝ කොයි වාගේද, ඒවා ඔක්කොම වලින් පෙනෙනවා පුද්ගලයා කොයි වගේද කියලා. මොහබ් වලින් එළියට එන්න කාලය පැමිණ තිබේ. මොහබ් ගති ගුණ ජීවිතේ තියාගන්න එපා. ස්වාමීන් වහන්සේ විනිශ්චය කරන්න ගත්තම ඒ අපි තුල පිදුරු ගොඩක් තිබුණොත් ඒවත් ගින්නට අහුවෙලා අපි ඉම්බැලන්ස් වෙනවා. එනිසා අපි ප්‍රවේශමෙන් අනර්ග ද්‍රව්‍ය වලින් අපේ ජීවිතය ගොඩනගා ගන්න කාලයකට තීරණාත්මකව එළඹෙමු. පහවි යන දේවල්, පාස්ටික් දේවල්, ඇත්ත නොවන දේවල්, ව්‍යාජ බොරුෂෝ වලට කටා කියන්න කාලය පැමිණ තිබේ. බැරි බර ලයිෆ් බෝට්වල ගිනියන්නේ නැහෙනි. අත්‍යවශ්‍ය දේවල් තමයි අපි දැන් ජීවිතයට ගන්න හැමදාම. Thank you, Lord Jesus. Thank you. ඉතින් exploring connection සම්බන්ධතාවය සොයා බැලීම. බොයස් රූත් ආරාධනා කරා දිවා ආහාරයක් සඳහා. ඒගොල්ලන්ගේ first date එක හැමෝම ඉන්න තැන තමයි ඒගොල්ලෝ පළවෙනි සැරේ එකට account. තනියම නෙමෙයි. බස් රූත් කි හැටි ප්‍රතිචාර කෘතඥතාවය කිට්ටුවෙන් බැලුවා. ඔහුට තේරුණා රූත් කෘතඥ පූර්වකයි හැමතිස්සම ගෞරවය පෙරදරි කරගෙන ක්‍රියා කරන්න. මේක ඉතාම අවශ්‍යයි කාන්තාවකට, භාර්යාවකට, පුරුෂයාට ගෞරව කිරීම. පුරුෂයාට ඉතාම අවශ්‍යයි භාර්යාවට නිතර ඇගේ සුරක්ෂිතතාවය රැකීම. මේ දෙක මත තමයි විවාහ ජීවිතයේ සකලත්වය, සමෘද්ධිය රඳා පවතින්නේ. ඇයට අනාරක්ෂිත භාවයක් ඇති වෙන්න දෙන්න එපා. ඔහුට අගෞරවයක් සිදු වෙන්න දෙන්න එපා. බොස් රුත් ඉතා ගෞරවයෙන් සැලකුවා. ඔහුගේ මෙහෙකරුවන්ටත් කිව්වා ඇයට ගෞරවයෙන් සලකන්න කියලා. ඉතින් බොස්ගේ ගතියක් තිබුණා. අපිට පේනවා ඔහු බොහෝ බලවත්, බොහෝ ධනවත්, බොහෝ දාසයන්ගේ ස්වාමියා වුණාට ඔහු බලෙන් යුක්තව කතා කරේ නැහැ. ඔහු දාසයන්ට කතා කරේ ස්වාමීන් වහන්සේ ඔබ යහවයි මා කියන ස්වාමීන් වහන්සේ ඔබ සමගය. දාසේ ඔහුට කිව්වේ ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා, යා බෙරකා යහවා. යේසුස් වහන්සේත් ඒ වගේමයි නේද? බලවත්
කෙදවත් හැබැ අපිත් සමග බොහොම මුෘදුකමින් උන්වහන්සේ අපිට සලකන ස්වාමීන් අපිට මේක පිටවෙන්න මටත් අනුපා මට සමාවෙන්ද මගේ වචනවල බලයෙන් තරහින් කතා කරන දේවල් ගැන මේ ස්වාමීන් වහන්සේ බොවස් පරණක විෂය නමුත් ඔහුට දී තිබුණු මේ ගතිගුණ බලවත් ධනවත් මනුෂ්‍යයෙක් කොපමණ මුෘදුකමින් රූත්තත් ඔහුගේ දාසයන්ටත් සලපුවාද. ජීසස් හෙල්ප් අස් ටු ලර්න්. ස්වාමීනි අපිට හැමතිස්සම මේ අභ්‍යන්තර මනුෂ්‍යයා අලංකාර වීම ගැන කතා කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. තුන්වෙනි දෙවනියක ඒගොල්ල එකිනෙකා ගැන එකිනෙකාට පළවෙනි එක චරිතයෙන් ආකර්ෂණය වුණා දෙවනි එක සම්බන්ධ වීමට මං සෙව්වා ඔවුන් සම්බන්ධ වුණා ඊළඟට එකිනෙකා ගැන ජෙනරස් කන්සිඩරේෂන් බොහොම ත්‍යාගශීලීව එකිනෙකාට සලකන්න පටන් ගත්තා මේක විවාහ වූ අයටත් පාඩම විවාහයේ මුල් කාලයේදීද මැද කාලයේදීද අන්තිම කාලයේදීද එකිනෙකාට ජෙනරස්ලි සලකන භාර්යාවට හිතෙන නරකයි අපෝ මෙයාගෙන් වැටක් වැඩක් කරවා ගැනීම මොකද්දර සිංහල කියමන ඇටින් තමයි තියෙන සිංහල කියමන ඔව බැලි මිරිකල වතුර ගත්තා වගේ වෙන්න දෙන්න එපා. ඇයට ලේසියෙන් එකඟ වෙන්න. භාර්යාවත් තම පුරුෂයා ගැන ජෙනරස්ලි හිතන්න. ජෙනරස් කන්සිඩරේෂන් ඔෆ් වන් එකිනෙකා ගැන ත්‍යාගශීලී ලෙස කරන්න මම මේ කළ යුතු පාඩමක් තියෙනවා ඔබගේ ලිංගික ජීවිතයේ ලිංගික දීමනාව විවාහයේ තුල දැන් වහන්සේගේ ත්‍යාගශීලී භාවය දීම ගැනීමට වඩා දීම ආශිර්වාද ලක්ෂ්‍ය කියන විදිහට තමයි ලිංගික දීමනාව පරිශීලනය කළ යුත්තේ අවුරුදු 45 පවනකොට කාන්තාවකට ඒක අමාරු වැඩක් ඒක නිසා පුරුෂයා ඒ ගැන ඉතා ත්‍යාගශීලී විය යුතුයි. ඇයත් පළවෙනි කොරින්ති 7 සැලකිය යුතුයි. මේක අයිතියක් ලෙස නොව දීමනාවක් ලෙස. දැන් රූත්ගේ පාඩමට මේක අදාළ නැහැ. ඒක අතකින් මොකද රූත් සහ බොයස් තාම එක්කහුවෙන්න යොමු වෙනවා. හැබැයි ඒගොල්ලෝ ජෙනරස්ලි එකිනෙකාට සැලකුවා රූත් දෙකේ 15 සහ 16 කරල් හිඳින්ට නැගිට ගිය විට බොයස් තමාගේ වැඩ කාර්යයන්ට අණ කරමින් ඇයට මිටි අතරෙන් ඇහිදින්ට ඉඩ දෙන්න. ඇයට සැර නොකරන්න. අහුරු වලිනුත් සමහරක් ඇද දමා ඇයට ඇහිඳ ගැනීමට අත්හරින්න. ඇයට තරවටු නොකරන්න කීවේය. ඉතින් එච්චර බොස් කෙනෙක් කොච්චර ජෙන්ට්ලි මුරුදු ලෙස ඇගේ ගෞරවය ආරක්ෂාව සැලකුවද කියලා අපිට පේනවා. මේ මොහොතේ බොයස් ඇය තමාගේ භාර්යාව වෙයි කියලා හිතුවා වෙන්න බැහැ. මේ මොහොතේ ඇයට සම සේවිකාවක් වගේ ඔහු ගෞරව කරා. සහ ඔහුගේ මැරුණු නෑදෑයාගේ ගෞරවයනුත් ගෞරව කරා. ඔහු ඇයට ආශිර්වාද කිරීමට පිටත් එය ඔබ දන්නවා ඉතින් නීතියක් තිබුණා වැඳපුවන් බලා ගැනීම ගැන ඊට වඩා බොයස් රූට් ආශිර්වාද ඉතින් රූට් හිතුවට වඩා සැලකිලි ලැබුවා consideration was greater than expectation මේක අපේ සම්බන්ධතාවලට තියාගත්තොත් නේද අපි වෙත යාඥා කරන්න ඇයට ඔවුන් බලාපොරොත්තු වූවට වඩා යක් අප වෙත එන අයට ඔවුන් බලාපොරොත්තු වූවට වඩා ආගන්තුක සත්කාරය දැක්වීම මොකද ඉතින් අපි 16 වෙනි එක බොස්නේ ඉන්නේ ස්වාමීන් වහන්සේ විතරයි බොස්
ඒක නිසා අපි තීරණයක් ගමු. මේ කහගෙන ගොඩක් අය ඔබගේ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨය ඔබයි. එනමුත් ඔබ තීරණය කරනවා මම බියොන්ඩ් එක්ස්පෙක්ටේෂන් මගේ සේවය කළ යුතුයි. මගේ දේව සේවය අනුශාසනය යටහත් වීම මිනිස්සු හිතන ප්‍රමාණයට වඩා බියොන්ඩ් එක්ස්පෙක්ටේෂන්. බොස් රූත්ත සැලකුවා ඇය හිතුවට වඩා. එක එපිසතුනේ විස්සේ එන ගුණයක් අපි ඉල්ලන්නාව සිතන්නාව ප්‍රකාරයට වඩා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. කොයිම වෙලාවකවත් අපි අදින්න පොබ්බ කළා නොවෙමු. කොයිම වෙලාවකවත් ශයිලොක්නා නොවෙමු. හැමටම දෙවියන් වහන්සේ මෙන් more than what people expect. යන්තම් මිනිස්සු සතුටු කරන්න හෝ යන්තම් මිනිස්සුන් අපෙන් බේරෙන්න නෙමෙයි අපි දේවල් කරන්නේ ස්වාමීන් වහන්සේගේ මිල්ම beyond expectation. එතකොට අපි ආඥා කරනකොටත් අපි හාස්කම් බලාපොරොත්තු. අපි හිත ඉරිදර ඇසීමේදී සෙනග සිතන්නා වූ ප්‍රකාරයට වඩා දෙවියන් වහන්සේගේ මහත් ආශිර්වාදයක්. එතකොට අපි ආඥා කරන්න ගියාම එයාගේ ඉතිහාසයයි එයාගේ තත්වයයි ඒවා හිතන්නේ නැතුව අපි ඉල්ලා සිටිමු ජෙනරස් කන්සිඩරේෂන්, මහත් විශිෂ්ට දිව්‍ය පිරීම සන්නාසයට ඉරිදැවන්ට. එවන් සන් මහත් ජෙනරස් එක්ස්පෙක්ටේෂන් බියොන්ඩ් එක්ස්පෙක්ටේෂන් හිතුවාට වඩා ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරන්න. දැනගන් මේ වචන ධර්ම වාක්‍ය වචන එවන් අනාගත වාක්‍ය වචන එවන්ට ද ආලේපේවන් ස්වාමීන් අපි ඉල්ලන්න සිතන්න ප්‍රකාර beyond expectation. දේගුහයට එන සෙනගල ඔවුන් හිතුවට වඩා මහත් අත්දැකීමකට ඇතුළු වෙන්න. ඕ හෝලි ස්පිරිට් බි වෙරි ජෙනරස්. ශුද්ධාත්මයන් ශුද්ධාත්මයන් වහන්සේගේ මහ වර්ෂාවක් යමන් යේසු ස්වාමීන්ගේ නාමයෙන්. රුත් දෙකේ 17 මෙසේ සමස් වන තෙක් කෙතෙහි ඇහිඳ හින්දපු ඒවා මැනගත්තාය. ඒවා ඒ පාවක් පමණ තිබුණේය. ඒ පාවා කියන්නේ දවස් 12ක විතර ආදායම. එක දවසකින් රූත් ලැබුණ. දැන් වහන්සේට ප්‍රසංසාරය. රූත් සවස් වනතුරු කෙතේ රැස් කළාය. ඇය රැස් කරගත් ධාන්‍ය මැන බැලූ විට ඒ පාවක්. ඒ පාව සති දෙකක වැටුප වී. ඇය දවසක් වැඩ කළා. නමුත් ඔහු ඉතා අත්‍යවශීලයේ ඔහු ඇය බලාපොරොත්තු වූවාට වඩා වැඩි යමක් ඇයට ආශිර්වාද කළාය. ඔහ ප්‍රේස් ද ලෝඩ් ග්ලෝරි ටු ගොඩ්. දැන් වහන්සේගේ නාමයට ප්‍රසන්න වේවි. තෑන්ක් යූ හොලි ස්පිරිට්. තෑන්ක් යූ හොලි ස්පිරිට්. අවසාන වශයෙන් මේ දෙදෙනාගේ කවුරුම දෙවියන් වහන්සේගෙන් කියලා කොන්ෆර්ම් යුතුව තිබෙන කවුද මේක ස්ථීර කරන්නේ. ඔවුන්ට කිට්ටු අයම මේක ස්ථීර කරන්නේ. මේක දෙවියන් වහන්සේගෙන් අපි දෙයක් කියලා. නයෝමි රූත් දෙකේ 19 සිට 20. ස්වාමීන් අපේ ජීවිතයට අවශ්‍ය සහතික ඔබත් දෙන්න. අපිට කිට්ටු අය දෙන්න. සංඥා ලකුණු දෙන්න. ප්‍රසංසාවේ වගන්ති දෙන්න. අපිව හොඳට දන්න අය ස්වාමීන් වහන්සේ අපිව හොඳට අගය අපි ගැන හොඳ තක්සේරුවක් දෙවියන් වහන්සේගෙන් වෙන ඕදම් සහතිකයන් ස්ථීර කිරි අපිට දැන් අපි සේවයෙන් එවැනි ස්ථීර කිරි දැන් ස්වාමීන් අපි ඔපම ඉන්නේ ලෝකය චංචල වෙන කාලෙක. අපිට අවශ්‍යයි දෙවියන් වහන්සේගේ චංචල නොවන දේවල් ගැන සහතික විශ්වාසය. වහන්සේ වෙනස් නොවනසේ. There is no shadow of shifting. අලෝකේ පියාණන් වහන්සේගේ හැරීමේ ඡායාවක් නැත. වෙනස් වීමේ ගතියක් නැත. දෙවියන් වහන්සේගේ නාමයට ප්‍රශංසනය. They that shall hear, they that trust in the Lord shall. ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ක්ලාන්ත වන්නේ නැත. යෙසාය 41 නේද? සාන්තලි විසයගනී ස්වාමීන් වහන්සේ කරේ විශ්වාසවන් අපලාන්ත වන්නේ නැත. රාජාලීන් මෙන්
යපත්තල නැගියනවා. නාමගේ සාතිකය ඇගේ නැන්දා ඔබ අද ඇහින්දේ කොහෙද? වැඩ කළේ කොහෙදයි? ඇගෙන අස්සා ඔබ ගැන සැලකූ අයට ආශිර්වාදයක් වේවා. කා විත වැඩ කළාද කියා ඇය තම නැන්දාට දන්නමින් මා අද වැඩ කළේ බොයස් නම් වූ මනුෂ්‍යයෙක් වෙතය කීවාය. එවිට නාමියගේ ලේලියට කතා කොට ඔහු ජීවිතන්ටත් මලවුන්ටත් ඇති තමාගේ කරුණාවත් නැහැරියේ ඔහුට ස්වාමිනාන්සගේ ආශිර්වාද ලැබේවායි කීවාය. නාමි ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑ එක්ක අපේ ළඟව නෑ එකයි ඇයට කීවාය.